ගුණ සම්පන්න නැන සම්පන්න දරුවෙක් තමන්ගේ හිතවත්ම යහළුවෙක් සමග ගඟකට නාන්නට යනවා. ගිහිලේ ගඟට වැටිලා අනතුරකට ලක් වෙලා මිය යනවා. එදා මේ දරුවා මේ අවස්ථාවට නොගියා නම් ඔහු මිය යන්නේ නැද්ද? ඒ නොගියත් මොනියම් හෝ ක්‍රමයකින් ඔහුට මිය යන්නට අවස්ථාවක් සැලසෙනවද? මෙහෙමයි, වෙන මොනියම්ම ක්‍රමයකින් හෝ මරණයටපත් වෙනවායි කියලා මං කියන්න නම් දන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ එයාට විපාකය දෙන්නේ අකුසල් විපාකයක්. තේරෙනවද? නමුත් එයාට එතෙන්ට යන්න හිත සකස් වෙන්නේ ඒ අකුසල් විපාකය නිසාමයි. දැන් සමහර දරුවෝ ඉන්නවා තුන් දෙනා නාන්න යනවා. නමුත් හතරවෙනි එක ඉඳලා තිනෝ එදා එයාට යන්න හිත දීලා නැහැ. තේරෙනවද? ඉතින් අර තුන් දෙනා ගහගෙන යන අර දරුවා ගෙදර හිටිය නිසා බේරෙනවා. එනිසා නෝනා අපිට එවැනි අනතුරක් කරා යන්න හිත දෙන්නේ කුමක් නිසාද? අපිට ඊට අදාළ සංස්කාරේ පිටිපස්සේ තියෙන නිසා. ඒකයි කියන්නේ කොයි වෙලාවෙ අපේ ජීවිතේ අනතුරක් වෙයිද කියලා අපිට කියන්න බෑ. මොකද අපේ වර්තමාන සමාජයේ තියෙන ලොකුම දුර්වලතම තමයි අනතුරක් ප්‍රශ්නයක් වුණාට පස්සේ තමයි ධර්මයේ තුලට යන්නේ. තේනවා? ලෙඩක් හැදෙනකම් බෝධින්නාංශ ළඟ කෙනෙක් ළඟට යන්නේ නෑ. තේනවා? කවුරු හරි අමනුෂ්‍යෙක් රැට හීනෙන් දකින්නකම් දානයක් දෙන්නේ නැහැ. තේරුණා? ප්‍රශ්නයක් උනේ නැත්තම් ගෙදර කෙනෙක් මැරිලා පාංශකූලෙ දෙන්න ඕනි උනේ නැත්තම් පන්සලකට යන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ වැරදීනෝනා. අපි හිතන්න ඕනේ හැම වෙලාවම මේ ධර්මානුකූලව හිතද්දී ඊළඟ නිමේෂයේදී අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. තේරුණා? දැන් සමහර දරුවෝ එනවා අවුරුදු 10යි 12යි වයස. ඒ දරුවක් ජීවිතේට කොහොමද කොයිලාක්වත් ඒ අම්මලා තාත්තලා පන්සලකට එක්කන් ගිහිල්ලා නැහැ. බෝධි පූජාවක් කියලා නැහැ. දානයකට අතගස්සලා නැහැ. ස්වාමින් වහන්සේ කෙනෙකුට වන්දනා කරන්න කිව්වොත් ඒ දරුවා වන්දනා කරන්න දන්නේ නැහැ. නමුත් දැන් ඔන්න බරපතල ලෙඩක් ඇවිල්ලා. අපි ගොම් පිළිකාවක් කියලා. දැන් ඒ දරුවා වරගෙන හාමුදුරුවන්ට වන්දන් දෙනවා, පන්සල් යනවා, බෝධි පූජා තියන්නේනවා. දැන් වැඩක් තියනවද? වැඩක් නැහැ. නමුත් අර අවුරුදු 4-5 වයසේදීම ඒ දරුවා මේවාට හුරු කරලා බෝධි පූජා තියලා මේවාට යොමු කළා නම් ඒ කුසල් ශක්තිය විසින් අර අකුසල යටවෙපත් වෙන්න තිබ්බා. නමුත් ඒක කරන්න හිත දුන්නේ නැත්තේ ඇයි? අර අකුසලේ පිටිපස්සේ ශක්තිමත්ව තිබුණ නිසා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන නෝනා, ඊළඟ තප්පරේදී අපිට මොකක් වෙයිද කියන්න බෑ. තේරෙනවද? සමහර මේ ලංකාවේ ඉහළම ඉස්කෝලවල ඉහළම ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඒ අම්මලා ඒ දරුවන් දකින්න නිකන් දිව්‍යාංගනාව දිව්‍ය පුතුන් වගේ. මගේ දරුවට කවදාකවත් ලෙඩක් හැදෙන්නේ නැහැ, අසනීපයක් හැදෙන්නේ නැහැ, එහෙම කියලා තමයි හිතන් ඉන්නේ. අනේ හිටපු ගමන් ලෙඩක් හැදුනාම ඒගොල්ලන්ට හිතා ගන්නත් බෑ මේ මොකද්ද උනේ කියලා. එනිසා නිරයතුරුවම ඔබ කොච්චර මේ මොහොතේ සස්වීකභාවයෙන් නිරෝගීව ජීවත් වුණත් ඔබ දකින්න ඊළඟ තප්පරේදී මේක වෙනස් වෙන්න පුළුවන්. තේරෙනවද? මේක වෙනස් වෙන්න පුළුවන් නිසා වෙනස් වුණාට පස්සේ නිවැරදි කරගන්න නම් පුළුවන්කමක් නැහැ. තේරෙනවද? ඒ නිසා ලෙඩක් හැදෙන්න ඉස්සෙල්ලා, රෝගයක් හැදෙන්න ඉස්සෙල්ලා, ප්‍රශ්නයක් මතුවෙන්න ඉස්සෙල්ලා ඔබ මේ ධර්මයත් තුල ජීවත් වෙන්න. තේරෙනවද? එහෙම පුංචි දරුවා අවුරුදු 5 වයසේදී පටන් අපි ඒ දරුවාට දැන් මට කවුරු හරි දරුවෙක් වඳින මොහොතේ මම ඒ පුංචි දරුවාට කියන්නේ දීර්ඝායුෂ සැලසේවා කියලා. මොකද මට ඇත්තටම බයක් තියෙනවා තව පැයකින් මේ ළමයාට යමක් වෙන්න පුළුවන් කියලා. මොකද ඒක තමයි ලෝකය. නමුත් අපේ සමාජය එහෙම දකින්නේ නැහැ. තව පැයකින් යමක් වෙන්න පුළුවන් කියන දේ අපි දැක්කනම් අපි මේ පැයේ මොකද කරන්නේ? ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. එතකොට අපි ධර්මයේ තුල ශක්තිමත් මේ ගමනේ යද්දී අපිට වෙන්න තියෙන අනතුරක්, වෙන්න තියෙන අපලයක්, දුර්වලතාවයක් තියෙනවා නම් අර කුසල් ශක්තිය විසින් අරක යටපත් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලදී දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ. ඒ දරුවන් කොච්චර සනීපෙන් හොඳින් සුඛෝපභෝගීව ජීවත් වුණත් ඊළඟ තප්පරේ විනාශයක් වෙන්න පුළුවන් කියන කාරණේ දකින්න. දැකලා නිරතුරුව මේ දරුවෝ තේරෙන වයසේ ඉඳන්ම ධර්මයේ තුල ශක්තිමත් කරලා ඉස්සරහට අරින දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් උනාට පස්සේ කරා කියලා ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. වෙන්න ඉස්සෙල්ලා අපි දක්ෂ වෙන්න ඕනේ නිවැරදි මාර්ගයට ඒක සකස් කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ